हिटपु पार्लिमेंट मंत्रिवर्यक मेन्म हिटपु जनाधिपति महिंद राजपक्ष महतागे वृत्तीय समिति कटितु पिलिमद उपदेशकवरयकु लेस कटितु कल भारत लक्ष्मण प्रेमचंद्र महता एतुलु सिव दिनकु वेडितबा घातने किरीम संबंधयेन चोदना लबु 13 दिनागेन हिटपु पार्लिमेंट मंत्री दुमिंद सिल्वा एतुलु 5 दिनकुट इकुत 2016 वसरे सेप्तेंबर मास 8 वेनिदा कोलंब महाधिकरणय विसिन मरण दंडुवम नियम कला එවකට පැවති රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙසද දුමින්ද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා. අදාළ ඝාතන සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූයේ දුමින්ද සිල්වා, අනුරත් තුෂාරද මෙල්, චමින්ද රවි ජයනාත් හේවත් දෙමඩකොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජානක බණ්ඩාර යන 5 දෙනාටයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවති මෙම නඩු විභාගයේ තීන්දුව බෙදුණු නඩු තීන්දුවක් ලෙසයි ප්‍රකාශයට පත් වුණේ. එෙහිදී විනිසුරුවන් දෙදෙනෙකුගේ තීන්දුව වූයේ වැරදි කරුවන්ට මරණ දඬුවම් ලබා දීමටයි. පසුව එම තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එවකට අගමිනිසුරු ප්‍රියසල් දෙබ්, බොනෙක අලු විහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මනල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනය විභාග කළා. අදාළ අභියාචනය සම්බන්ධයෙන් වන තීන්දුව 2018 වසරේ ඔක්තෝබර් මාසයේ 11 වනදා පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කළා. එයනුව සිරඳඬුවම් විඳමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වසර 5කට පසුව අද දින නිදහස ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමෙන් අනතුරුවයි. මේ අතර ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ පිටුපස පිහිටි ගේට්වෙන් පිටව ගිය අයුරු එම ස්ථානයේ රැඳී සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවට හසුව තිබුණා. දුමින්ද සිල්වා මහතාට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදට යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් 100කට ආසන්න පිරිසකට ජනාධිපති සමාව ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවා. 2021 පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් බන්ධනාගාර වැඳවියන්ට විශේෂ සමාවක් දීලා තියෙනවා. එම සමාවට දිවයිනපුරා දිවෙන බන්ධනාගාර 28කින් වැඳවියෝ 93 දෙනෙක් නිදහස් වෙනවා. මෙම රැඳවියන් අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලබා සිටි රැඳවියන් 16 දෙනෙකු සිටිනවා. මෙම රැඳවියන් 15 දෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයෙනුත් එක්කෙනෙක් යාපනයේ බන්ධනාගාරයෙනුත් අද දින නිදහස ලබනවා. මේ රැඳවියන් විශේෂයෙන්ම දීර්ඝ කාලයක් බන්ධනාගාරය තුල රිමාන්ඩ් භාරයේ ඉඳලා ඒගොල්ලන් අධිකරණයේ ක්‍රියාමාර්ගය තුලින් දඬුවම් කරපු රැඳවියන්. ඒගොල්ලෝ බන්ධනාගාරයේ හිටපු කාලය තුල ඉතාමත් හොඳින් ඒගොල්ලන්ගේ පුනරුත්ථාපන කටයුතු වලට සම්බන්ධ වෙච්ච නේවාසිකයන්. ඒක නිසා ඒ රැඳවියන්ට අද දින සමාව හිමි වෙනවා පොසොන් පොහේ දිනේදී. ඊට අමතරව සාමාන්‍ය වැරදි වලට බන්ධනාගාර ගත වූ රැඳවියන් 77 දෙනෙකුත් අද දින බන්ධනාගාරයේ නිදහස් වෙනවා. මේ සියලු රැඳවියන් අපි PCR පරීක්ෂණයකට ලක් කරලා අපි මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිවස තුල නිරෝධායනය සඳහා අද දින පිටත් කර යවනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.